දේලා මුන්ට ගේම සෙට් කරමු. එතකොට මගේ ජොබ් එක හීයා ගිදවසේ ගන්න. හරි 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 බං. අල්ලලා දාපන්කෝ. මං උඹට අද දවසේ වේදම ගෙවන්න. ඉවරයිනේ. මට උඹේ සල්ලි ඕනේ නැහැ. ඔයා ඉදින් බං. හැමදාම පොකට් ගන්න නැහැ බං. ඊයේ පෙරදා දවස් දෙකේම මේ මුට්ට කර ගැහුවා. මාකට් එකේ. මේ බරේව ඈ බරේව. හා. ඔක තියාගන්න. මං උඹට මේක පස්සේ දෙන්න. අනේ තියාගන්න උඹේ පස්ස. හරි හරි. දැන් අපි මොකද කරන්නේ? मेरा प्लान अभी बच्चा हो सम बच्चा व हो माली उनके प्लानिंग उन टम बैठा दे वो तो क्या न्याय एक निगियान ने वारेंगो मंग किया ने यारे हाँ फोन रेड 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 ऐंटा में ඕද බං අර පොඩි සාදේ දක්කන්න බලපංකෝ ආයතනෙක එක්කෝ හරි හරි බං කොහෙට හරි දක්කමු අර දවස ගාන ඔයාගෙන මාර බැලන්ස් එක දාගන්න මුලින්ම මේ මිනිස්සු නද බලපං ආ ෆෝන් රයිට් ෆෝන් රයිට් ෆෝන් රයිට් මේ පට්ට දවාලේ කොහෙද බං මිනිස්සු පෝඩින්ගේ පිටේ යන්නේ රත් වෙනවනේ ඈ ඔන්න ෆොරින කෙනෙක් වගේ ආවන බං මගේ ඉංග්‍රීසි ස්ටෝක් ටිකක් දාලා ඌව රවට්ටලා ගානක් කපා ගන්න තිබ්බා මගුලක් කතා කරනවා මේ මගුලනේ මේ ඔබ දන්නවද ඩොලර්ස් වලින් බං උන් ගෙවන්නේ ඇයි ගොලක් කතා කරනවා ඒ ඩොලර් එකේ ඉන්නේ ජෝර්ජ් වොෂින්ටන් උඹ දන්නවද මම දන්න වොෂින්ටන් කෙනෙක් නෑ බං ඊ ඩයල් එක මැරිලා බං මට මොකද අකේ එන්න ෆෝන් රයිට් ෆෝන් රයිට් ෆෝන් රයිට් ෆෝන් රයිට් ෆෝන් රයිට් මේ මේ ෆෝනේ කීයක් විතර යනවද බං මොකද ආ මං අරියටම ගන්න දන්නේ නෑ හැබැයි මාෂල්ලා ළඟ ගියා ලක්ෂ ගණන් කොටනවා කියලා අම්මද බොල ඊ මී ඒ කියන්නේ සර්පින්නෝයි මාෂල්ලා මාර ගේමක් නේ බං ගහන්නේ අපිට කොලේ වාලා මුන් මාර ඇසට් එකක් නේ බං මේ මන්නම් කියන්නේ 5000ක් මදි බං 10000ක තිල්ල කට කට යකෝ ඇයි කට යවුනොත් එහෙම මට ඉතින් බං උඹයි මායි විතරයිනේ බං මෙතන ඉන්නේ වෙන කවුරුත් නැහැනේ සූපුවා නඩර් ඇවිලි සර්බිනු කිව්වා සල්ලි ඉල්ලන් එන්න කියලා මොන සල්ලිද මොන සල්ලිද ලියයියා කාණක් කැපුණ නෑවිලි අයියා මේ දවාලේ මොන පොනි රයිඩ්ද අද සල්ලි නෙමෙයිද ඊයේ සල්ලි මෙයේ පච්චාව ගෙනාවෙත් නෑ ඊයේ රෑ වුණා එඳ මම පච්චාව ගාල් කර අපේ ගෙදර ආ පියල් 300 පියල් 300දර ඊයේ දවසටම හෙව්වේ නිකන් බොරු වෙපා හොඳේ උනේ මේ විලිය අයියා මෙච්චරමයි අනික අපේ ගාට වඩා ඩිමාන්ඩ් එක තියෙන හඳයට ඕන අපේ ගාගේ නල්ලෙත් ගාමු හඳේක උඩට වැඩි ඉවරයි පච්චයාගේ නලල නෙමෙයි හඳය කොටන්න ඕනේ බොකේ නලලේ මෙන්න මෙතන අප්පට සිරි සර්පිනෝරලා ගෑස්නේ බම් මුගේ. ඌමගේ මුළු සේස අතරම ඇරියා බං. ෂික්. මේ ඇන්ට අදම හඳේ උස්සන්න ඕනි බං. තත් තවසම මස්ත බාල් දුයි. ෂික්. හරි හරි. බොමිදා. මං හඳේ වංගන තැනක් බලන්න. මටම මෙන්න බං වෙන්නේ. හන්දියා
आस्मी नहीं ने अद आस्मी आवे नहीं पर अद आस्मी नहीं इन्हाँ अद आवे नहीं हम तो उन टोन के हेल्प दिया कर सरपीन को सता इन पिघा गया
අපි ගානක් කඩාගමු. චි. ඌවන බාල වැඩ පකොට්ටයි. එනවලි. මේ පොකට යා ඉඳලා ඉట్లా ගේමක් දැම්මට අර ජරා ගේම් දැන්නේ නැහැ. සරුපින මො නැති බව දැනගත්ත ගමන් සූපට අඩි දෙයි අම්බාන්ට අපි ටිකක් රෑ වෙලා ඉමීට මෝ අරන් ගිහිල්ලා සරුපින වගේ ගුප්පෑමේ ගැට ගහලා දෙන්න. එහෙමනම් කමන්නේ ඉතින් අපරාදී අද කඩල පොඩි බිස්නස් එකක් කරගන්න බැරුව කියන්නේ. හරි හරි බං හෙට ඕක විකුණගමු. දැන් මේ මට කෝල් එකක් ආවේ. එළවලු මුට්ට කරගා. මං ගියාද? නෑ යනවද? නෑ මුන්ට පාඩම උගන්නලා අපි එදින වැටෙමු. මලේ පච්චා විශ්වය මං උඹට බව නෑ. කොහෙන්ද මාකට කැපල් ලෝරියක් කැල්ලුවා ඒකෙන් දෙයක් අරන් ආවේ කා මෙන්ට ඒක නෙමෙයි මට කියපන් දැන් මොකද්ද මේ ප්ලෑන් එක කියලා උඹ හඬයව හංගන්න ඉන්න කොයිද කියපන් පරණ බලපු දෙන හරියන්නේ නෑ බා ඇයි අලුත් තැනක් හොයාගත්තා පරණ බිල්ඩින් නෑ ඒකේ අංගම ඒකේ අංගලා මාසල් කාරයට කෝල්ලයක් දෙමු පච්චා ඕනේ නම් 5000ක් දෙන්න කියලා ආ මට අන්දකයි පුඩ පච්චා නෙමෙයි බං අන්දයා සල්පිනෝ මාවි එහෙ ඉඳන් පට්ට ගහයි මූවයිස් අඩෝ අම්මද බෝල් මේ කොහොමද පච්චා ද මෙතන හිටියානේ අන්දන්නේ කොහොමද බං බේ පච්චා නැද්ද පච්චා කොහෙද ඇංගුවේ කියපන් බඩ පිස්සුද බං මං ඇංගුව පච්චෙක් නෑ මිදිම බඩ විලුවක් කරනවා කියලා ඇන්ටා මට දැන් කොහෙන් හරි පච්චා හොයා ගන්න ඕනේ නැත්තම් දන්නවනේ සර්පිනෝ වගේ හැටි උමගේ ඉහිඳ පට්ට ගහයි බං මරෙන් කොබා යන්න මුව හොයන්න බඩ පිස්සුද බං මුව දාලා කොහමද මං යන්නේ කියන් මුව කවුරු විශ්සොත් එම මේ උදේ ඉඳන් මාන බැලුවේ හඳය උස්සන්න දැන් පච්චයක් නැ මේක උඹේ වැඩක් මේ යපන් යපන් පච්චා කොහෙද ඇඟුවේ මට ඕන ගාපන් මං අඟ පච්චෙක් නැහැ කො යපන් කියපන් මං ඇඟුවේ නැහැ කිව්වනේ අඩෝ මේ කවුද මගේ පච්චා විශ්ුවේ හැබැයි කෙක් කරේ අවුරුද්ද එම කඩනවා දබල කඩනවා වගේ යකෝ ඔට පිස්සු මමෝගේ පච්චා ඉස්සවලු ආද උට සරවිණු මාමගෙන් හම්බානකට කුටි ගන්න වෙනවා මොකද තොමලෙන්
සුදු පාට පොණි එක දැක්කද මේ හරි පොණි ඔව්ව පොණි ලස්සන සුදු පොණි මේ ටික නම් දැක්කේ නැහැ දකින්න නැ තිබ්බේ පච්චා පච්චා කොයිද කැමරා වශි බරේ කැමරා වශ බරේ සි පුඩ ලැන්ග්වේජ් එක තමද කරලා දැන්නේ දෙනවා බඩපං උඹට නියම් දිලී මාමයි සරු පිනවයි දුන්නා උට බඩ පිරෙන්න සල මුදී බණ්ඩ ගෙම් බෙකගේ බලන් ඉන්න විලිලැජ්ජාව බෑ ඉතින් මේ කතාව නම් කාටවත් කියන්න එපා පොඩි ආමතුරුනේ